මෙතන සහභාගීලා ඉන්න ඔබ විශාල ප්‍රමාණයක් අපි දන්නවා වෙනසක් කෙරේ විශ්වාසෙත් ඔබමින් සහභාගීලා ඉන්නේ. සමහර විට වෙනස පිළිබඳ අදහස ඔබට ආවේ කොහොමද? එකක් ඔබ මේ රටේ ජීවත් වීම හරහා ලංකාවේ ලංකාව කුමක්ද කියන එක තේරුම් ගැනීම හරහා මේ වෙනස අපේක්ෂා කරන්නේ. තව පැත්තකින් ඔබගේ මව්බිමේ ජීවත් වෙන ඥාති, සොහුරා, හිතවතුන් ඔවුන් ජීවිතේ මුහුණ දී තිබෙන අත්දැකීම් මත ඔබගේ අවබෝධය බුලුල් කරන්න ඇති, වෙනස් කරන්න ඕන කියලා හිතන්න ඇති. ඒ වගේම දේශපාලන ව්‍යාපාර මේ වෙනස පිළිබඳ ඉදිරිපත් කරන අදහස් ඔබට යම් ප්‍රමාණයක් බලපෑම් කරන්නේ. ඒ වගේම ඔබ අපේ රටටත් අපේ රටේ ජනතාවට අසීමිත ලෙස ආදරය කරන නිසා ඔවුන්ගේ ජීවිත මේට වඩා උසස් විය යුතු බවත්, අපේ මාතෘභූමියට මේට වඩා ගෞරවයක් ලැබිය යුතු බවත් ඒ වෙනුවෙන් ඔබ වෙනසක් කිරීම විශ්වාසයි. ඒ වෙනස වෙනුවෙන් ඔබ ලියනවා, ඒ වෙනස වෙනුවෙන් ඔබ කතා කරනවා, ඒ වෙනස වෙනුවෙන් ඔබ පිණිහිටි. එහෙනම් අප සහ ඔබ අතර තියෙන පැතිම මොකක්ද? ඔබ සහ අප යනු කණ්ඩායම් දෙකක් කොටසකින්. ඔබේ සිත තුළ කැකෑරෙන වේදනාව ඒ හා සමානම තේරුම් ගත් මිනිස්සු අපි. ඔබට මේ රට අපේ රට වෙනස් කිරීම සඳහා තිබෙන උවමනාව ඒ හා සමාන ලෙසම තේරුම් ගත් මිනිස්සු අපි. අපේ මාතෘභූමියට මේට වඩා ගෞරවයක් ලබා දිය යුතු කියා ඔබට උවමනාවක් තිබෙනවා නම් ඒ උවමනාව එලෙසම තිබෙන මිනිස්සු අපි. ඔබ අපේ රටේ ජනතාවට මේට වඩා හොඳ ජීවිතයක් ලබා දිය යුතු කියලා ප්‍රාර්ථනාවක් තිබෙනවා නම් ඒ ප්‍රාර්ථනාව එලෙසම තියෙන මිනිස්සු අපි. ඒ නිසා ඔබ අප යනු කණ්ඩායම් දෙකක් නොවේ එකම අරමුණක් වෙනින් සාමික පොරබදන සාමික මිනිස් ප්‍රජාවක්. පැතින් අපි අතරක මේ වෙනස සඳහා අපි දන්නවා 2022 අවුරුද්දේ මෑත ලෝක ඉතිහාසයේ නැගී සිටි ප්‍රබලතම ජනතා නැගිටීම සිදු වූ ස්විච්චාවෙන් ජනතාව පාරට බහිඳ පටන් ගත්තා. තරුණ තරුණයන් මාස ගණන් ගෝල් පේස් පිටිය නතර වෙලා පාලකයාට එරෙහිව සටන් කරන විදේශගතව හිටපු ඔබ ඒ වෙනුවෙන් ආධාර කරා, උපකාර කරා, සුබ පැතුවා, ජයග්‍රහණයක් ප්‍රාර්ථනා කරා. එදා ඒ ජනතාවගේ නැගිටීම, ඒ ජනතාවගේ ප්‍රාර්ථනාවන් ඉතා හොඳින් ජයග්‍රහණි මාවතකට යා යුතුයි කියලා ඔබ කල්පනා කරා, ඔබ හිතුවා, ඔබ සුබ පැතුව. නමුත් ගෝඨාභය ජනාධිපතිවරයා ගෙදර ගියා. සටනේ අවසානයේ භාග සටනක් බවට පත් වී ඒ වෙලාවේ දේශපාලන ව්‍යාපාරයකට අපේ ස්ථාවරයේ වූවේ ජනාධිපතිවරයා පමණක් පළවා හැරීමෙන් ප්‍රමාණවත් වෙන්නේ පාර්ලිමේන්තුව තිසරය හැරී යුතුයි කියන ස්ථාවරය. මොකද ජනාධිපතිවරයා යනු බලේ හිස නම් බලේ හිස ඉවත් වූ පමණින් ඔවුන්ගේ බලය අවසන් වෙන්නේ නැහැ. ඔවුන් විසින් මොකද බලේ කඳ විසින් අලුත් ඉසක් නිර්මාණය කර තියෙන එක නිසා ඒක ගත්තොත් 2019 ජනවරමට පක්ෂ ඉසක් 2019 ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණ පත් කරන ඊට එරෙහිව දේශපාලන මතවාදයේ ගොඩනැගුවේ රනිල්ට එරෙහිව හම්බන්තොට වරාය රනිල් වික්ක බේරාගන්න ගෝඨාභයගේ ඉන්නේ එම කිව්ව මහා බැංකුවට මහා ප්‍රහාරයක් එල්ල කරා ඒ රනිල් වික්‍රමසිංහ හිරේ දාන්න ගෝඨාභයගේ ඉන්නේ පාස් ප්‍රහාරයක් සිදු වෙන නිදැල්ලේ ඉඩ ඇරිය ඒ වගකීමේ රනිල් වික්‍රමසිංහ නිදහස් වෙන්න බෑ ඒට වග උත්තර කරුවන් යන්න ගෝඨාභයගේ ඉන්නේ ඒ නිසා ගෝඨාභයගේ ජයග්‍රහණය පිළිබඳ මොකද්ද රනිල් ටෙරේ ජනවරම හැබැයි ලෝක ඉතිහාසෙත් ලංකා ඉතිහාසෙත් කවරදාවත් සිටු නොවුණු සිදුවීමක් සිද්ධ වුණා මොකද්ද සිදුවීම රනිල් වික්‍රමසිංහ පළවා හරින්න ආපු ජනවරමින්ම රනිල් වික්‍රමසිංහ ජනාධිපති වෙනවා ගෙනාපු ගෝඨාභය ගෙදර යන කුමාර දැන් සිද්ධුනේ මොකද්ද රනිල් වික්‍රමසිංහ පළවා හැරලා ගෝඨාභය ගෙනීම සඳහා ජනවරමත් සිද්ධුනේ මොකද්ද ගෝඨාභය පළවා හැරලා ඒ ජනවරමින්ම රනිල් වික්‍රමසිංහ ජනාධිපති විකෘතිමේ තත්වය ඒ නිසා අද අපේ රටේ පාලන බලය anu විකෘතිමේ පාලන බලය මං හිතන්නේ 1978 ආණ්ඩුව ප්‍රවස්තාව සකස් කරන කිසිවෙක් මෙවැනි විකෘතිමේ ස්වභාවයක් ලංකාව තුළ මතුවේ කියලා කල්පනා කරයි 1993 දී ප්‍රේමදාස මහත්මයා ඝාතනය වෙනවා ඝාතනය වුණාට පස්ව පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිවරේ සම්ප්‍රමාණකට තේරුම් ගත හැකි ඩීබි විජේතුංග පත් වෙන්නේ එක්සත් ජාතික පක්ෂ කඳවුරෙන්මයි හැබැයි රනිල් වික්‍රමසිංහ පත් වෙන්නේ ඔහුට එරෙහිවගෙන ආපු ජනවරමින්මයි ඒ නිසා අපේ රටේ තියෙන විකෘතිමේ ස්වභාවය මම දන්න ඉතිහාසඥයන් නේද අනාගතේ මේ ඉතිහාසය කොහොම ලියයිද ලියාගන්න බැරි පැටලෙවිල්ල සහිත පාලනයක් අද අපේ එනිසා සිදුවුනේ දේ තමයි ඒ ජනතාවගේ විශාල දසලක්ෂ ගණන් ජනතාවක් නැගිට්ට පාලකයට විරුද්ධ හැබැයි එය අවසන් සාර්ථක ජයග්‍රහණකින් කෙලවර කරගන්න බැරි වී තිබෙනවා නමුත් දැන් අවස්ථාව තියෙනවා අපේ රට දීර්ඝ සර්වජන කන්ද බලය හිමි රටක් 1930 තමයි අපේ සර්වජන කන්ද බලය ලැබෙන්නේ මේ 2031 වෙනකොට අවුරුදු 100ක් අපේ රටේ ජනතාව සර්වජන කන්ද බලය පාවිච්චි කරන එක දීර්ඝ ඉතිහාසයක් නරක එහෙනම් දැන් මොකද තිබෙන්නේ එදා අවසන් කරගන්න බැරි වූ දී අඩ ජයග්‍රහණයක් බවට පත් වෙලා තිබෙන දී විකෘති පාලනයක් බවට පත් වී තිබෙන දී අවසන් කර ගැනීම සඳහා අපේ රටේ පුරවැසියට මාගු අවස්ථාවක් ඇවිල්ලා තිබෙන ඒ තමයි තමන් සබ්ව තිබෙන සර්වජන ඡන්ද බලය පාවිච්චි කරන අවස්ථාව. එතකොට ප්‍රශ්නයක් තිබෙනවා මොකක්ද? එමෙ ඡන්දේ තියයිද? පුරේ ඡන්දේ තියයිද නැත්? ඒක මගෙන් අහන්න තමයි ඔබ සවස්. එක ඡන්දේ නොතියා එක දවසක් රනිල් වික්‍රමසිංහ බලය ඉන්න ලැබෙන්නේ. අද ඈත ගම්මුල ජනතාව විශාල පීඩාවකට පත් වී තිබෙනවා. තරුණ පරම්පරාවට රැකියාවන් අහිමි වී තිබෙනවා. තමන්ගේ අනාගතය
මුළුමනින්ම බිඳවට්ටුවා තිබෙනවා. රෝගීන්ට බෙහෙත් නැතුව තිබෙනවා. ගොවි ජනතාවට ජීවත් වෙන්න බැරුව තිබෙනවා. මේ සියලු දුක් වේදනාවන් ජනතාව බලාගෙන ඉන්න එක මොහොතක් දක්වා. චන්දේ රනිල් වික්‍රමසිංහ ඔහුගේ කල්ලි කවරෙක් වූ තූදානම් වෙනව නම් චන්දේ නොතියා බලේ ඉන්න ලෝක ඉතිහාසයේ සිදුවුණු විශාලතම ජනතා නැගිටීම ලංකාවේ සිදුවීම වළක්වන්න රනිල් වික්‍රමසිංහට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔහු කවරාකාරයෙන් තමන්ගේ බලය ආරක්ෂා කරගන්න උත්සාහ කරත් චන්ද නොතියා කියව ලැබෙයි. ජනමත විචාරණේ දිනන්න පුළුවන් නම් ජනාධිපති චන්දෙන් දිනනවා. මේ මුළු කතාවේ ප්‍රාංගික ඔළුව පරීක්ෂා කරගන්න. ඒ වියාකුලත් නිර්මාණික. ඇයි පාලකයා මේ තත්ත්වයට පත් වී තිබෙන්නේ? පාලකයා චන්ද පිළිබඳ දෙගිඩියවට පත් වී තිබෙන අන්තවරක් ප්‍රසන්න වී. ඒගොල්ල හැමදාම මේ චන්ද සිටීමේ හිතුවා ඒ පැත්තෙන් මේ පැත්තට මේ පැත්තෙන් ඒ පැත්තට නේද? තාම සාමකාමී ලෙස බලේ මාරුවේ කියන පාරක් වුන් කල්පනා කළා. හැබැයි ලංකාවේ පළමු වතාවට ඒ පැත්තෙන් මේ පැත්තට සනීපකාර ලෙස බලේ මාරු වීම වෙනස් වෙමින් පොදු ජනයාගේ ව්‍යාපාරයක් වන ජාතික ජන බලවේගයට බලේ මාරු. එනිසා තමයි මේ ඡන්දේ පිළිබඳ දෙගිඩියාව හදලා තිබෙන්නේ. ඊළඟ වුන් එකතු විය හැකි ආකාරයේ සියල්ලම එකතු වෙන මේකට රෙහිව. දැන් ගත්තත් රනිල්ගේ කඳුර දෙස බැලුවොත් සජිත්ගේ කඳුර දෙස බැලුවොත් කවුද මේක? පොදු ජන පෙරමුණේ පොහොට්ටුවේ නායකයා මහින්ද රාජපක්ෂ රනිල්. පොහොට්ටුවේ සභාපති ජීඑල්පී රිස් සජිත්. පොහොට්ටුවේ වියත්මගේ කොටසක් රනිල්. පොහොට්ටුවේ වියත්මගේ නාලකොඩා ගොඩේ හේවා වැනි කොටසක් සජිත්. සජබේ කොටසක් රනිල්. රනිල්ගේ කොටසක් සජබි. මේක නිකන් එකම ෆුඩ් සැලඩ් එක කප් දෙකක දාලා තියෙන්නේ. මේකන වෙලා තිබේ නේද? දැන් මොකද වී තිබෙන්නේ? දැන් විශාල සාකච්ඡාවක් රාජිත් සේනාරත්න පියේ මෙලගදී මම දැක්ක මාධ්‍ය නාලිකාව ප්‍රකාශ කළා. මේ දෙක එකතුනේ නැත්නම් රට විනාශකාරී තත්වයකට මුහුණ දෙනවා. NPP බලය දෙනවා. දැන් කප් දෙකක තියෙන සැලඩ් එක එක කප් දෙකකට දාන්න ඕන කියලා සාකච්ඡාවක් කළා. මීට සතියකට පෙර කබීර් රසීම්ගේ ගෙදර රාජිත් සේනාරත්න, කබීර් රසීම් ඇතුළු සජීවී මන්ත්‍රීවරු 15 දෙනෙක් එකතුලා සාකච්ඡාවක් කළා. රාජිත් සේනාරත්න කියන පරිදි ඒ සාකච්ඡාවේ මුඛ්‍ය අරමුණ බවට පත් තිබෙන්නේ අපසිද්ධිය කියනවා. දෙකට බෙදිලා ඉල්ලුවොත් NPP දිනනවා. ඒක අනතුරක්. ඔව් ඒක අනතුරක් රාජිත්. මෝදර දීවර වරස් අවුරුදු 25කට බඳු. ඒ වෙලාවේදී රාජ්‍ය ඇස්තමේන්තුවට වඩා අඩු මුදලකට බඳු. ඒ පිළිබඳ පරීක්ෂණ වාර්තා සියල්ල තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණත් කළා තිබෙනවා. නීති දෙපාර්තමේන්තුවෙන් නඩුගොනු කිරීම නියමිතයි. දැන් රාජිත්ට ඒ පෙරලිය අනතුරුදායක බව ඇත්ත. එනිසා අනතුරක් තියෙනවලු. NPP බලයට පත්වීම අනතුරක්. ඔව් දූෂිතයන්. ඔව් අපරාධකරුවන්. එනිසාද රහස් සාකච්ඡා දියත් වෙලා තිබෙනවා. මේ පාර්ශ්ව දෙකක් හැටියට ඉදිරිපත් වීම භයානකයි. එනිසා එකට එකතු වී තුකෙන සාකච්ඡාවක් වෙලා තිබෙනවා. කබීර් රසීම් සජිත්ගේ ආර්ථික කමිටුව හොඳින් ක්‍රියාත්මක. ඒකත් මතක් කරන්න. ඒ ඇගේතර යන සාකච්ඡාව මොකක්ද? රනිල් එක්ක එකතු වීම පිළිබඳ සාකච්ඡාවක් ගමන් කරමින් තිබෙනවා. සාමාන්‍යයෙන් අර අපි හැමදාම කියන කියමනක් තියෙනවා. මහා ගම් වතුරක් ගහපුවාම නයි මුගටි කොම ගම් වතුර ගහ. කොට කැබල්ලක් අහුනාම නයයි මුගටියයි දෙන්නම එක කොට කැලලට නැත්. සාමාන්‍ය කාලේ නයයි මුගටිය දැක්කොත් නේද? නයයි මුගටියයි වගේ. අපි වගේ. හැබැයි මහා සඩපාරකට අහුනාම නයා මුගටිය එක කොර කැලලට නගිනවා. රනිල් මහින්ද එක කොර කැලලේ නැගලා ඉන්නේ. මහා සඩපාරක් එනවා. මොකද ඒ සඩපාර ජාතික ජන බලවේගයත් එකතු වෙච්ච මහා ජනයාගේ පෙළ ගැස්මක් ඇවිල්ලා තිබෙනවා. ඒගොල්ලෝ සියලු දෙනාට එක වේදිකාවට කොට වදින්න බලකරන. මා හිතනවා ලංකා ඉතිහාසයේ ඉන්න සියලු ජනාධිපතිවරු නගින වේදිකාවක් අපිට හම්බ වෙනවා. චන්ද්‍රිකා, මහින්ද, මෛත්‍රී, ඕටා, රනිල් ඔක්කොම අපිට එළඹෙන මහා එළඹෙන ජනාධිපති වරණදී එක වේදිකාවකදී බලන්න පුළුවන්. 94 ඉඳන් මේ දක්වා 2024 දක්වා වුරුදු 30 බෙදිලා හිටපු කණ්ඩායම එකිනෙකාට එරෙහිව අභිමෝරගෙන හිටපු කණ්ඩායම අද මොකද සිදුවී තිබෙන්නේ? එකම වේදිකාවට ගොඩ වැදින්න සිදුවී තිබෙනවා. එනිසා ඒගොල්ලන්ගේ පැත්තෙන් තමන්ගේ බලය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ගත හැකි සියලුම පන්නේ ක්‍රියාමාර්ගවලට සූදානම් වී තිබෙන බව දැන මාධ්‍ය නාලිකාවල හැසිරීම් ගත්තාම සාමාන්‍ය කාල පරිච්ඡේදයකට වඩා එහා ගිහින් පත්තරේ කියවන එක දිහා බලපුවාම නේද? පත්තරේ තියෙනේවට වඩා වැඩි කියවනේම වැඩි. බලන්න. එහෙම නැත්නම් මේ දවස්. ඒ කියන්නේ මොකක් මේ තීරණාත්මක බලවුව මාරුව වැළක්වීම සඳහා ඒගොල්ලන්ගේ පැත්තෙන් ගත හැකි හැම දෙයක්ම ගන්න බව අපි දන්නවා. මොද නෙවෙයි මිතරක්. ඉතින් එන මොකද අපිට තියෙන්නේ? අපිට තියෙන තව තවත් ජනතාවගේ විශ්වාසය, ජනතාවගේ සහයෝගය, ජනතාවගේ බැඳීම තව තවත් වර්ධනය කර ගැනීම තමයි ජයග්‍රහණය සඳහා තියෙන එකම මාවත ජාතික ජන බලවේගයේ විත්. අද ඔබ හම්බෙන්න ආවේ. අද අපි ඔබව හම්බෙන්න ආවේ අන් කවරකටවත් මේ එක්සත් රාජධානියේ දහස් සංඛ්‍යාත ජනතාවක් අපි ආපානන් කවරක්වත් නෙවෙයි. ඒ සහාය, ඒ බැඳීම, ඒ විශ්වාසය ජාතික ජන බලවේගයට ලබා දෙන සුදනම්. අපි ආවේ ඒ සඳහා ආරාධනා කරන්න. ඒ සඳහා මැදිහත් වෙමු කියලා ඉල්ලන්න. එයි අපේ මේ මාතෘභූමිය හදන්න ඕනේ.